එන්නත් කරණය සහ එන්නත් තුල පලදා යිතාව ඉන් ලබෙන ආක්ෂාව පිළිබඳ ඉතාම සුවිශේෂී පර්ේෂණයක ප්‍රතිඵල ඊයේ දිනේ දී අනවරණය වුණා. ඇමෙරිකක්ස ජනපදය පළ කරන සයින්ස් කියන ලෝක ප්‍රකට විද්‍යා සංගරාවේ තමයි මේ පර්ේෂණය ොරතුරු වෙලිදරෝ කරලා තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ලක්‍ෂා අටක් එන්නත් ලබා ගත ජනතාව මේ පර්ේෂණයට සහභාග වෙල තිබුණා ඒ අනුව පැවසෙන්නේ මාර්තු මාසයේ ඉනං සැපතම්බර් මාශසය දක්වා මාස හයක කාලයක් ඇතුළත ඇමරිකකා එක්ෂස ජනපදයේ ප්‍රමු ලෙසම් භාවිතා කරපු පයිස මොඩ නසාහ ජොන්සන්න් ජොන්සන් කියන එන්නත් වර්ග තුනේ ආරක්ෂාව සැලකිය යුතු ලෙස පැහැල බැහැල තියෙනවා කියලා මේ පර්යේෂණයට අනුව මාර්තුමාසයේදී සයට අසු නමයක් වුණෆයිස එන්නතේ පලදා ඉතාවේ සයට පනස් අට දක්වා අඩු වෙලා තියෙනවා එ එක්කම මාර්තුමාසේදී සයට අසු හතක් වෙච්ච, මොඩනයිනතේ ආරක්ෂාකාරි බව සයට හතලස් තුන දක්වාඩ වෙලා තියනවා ඒගේ ජන්සනන් ජන්සන් ඉන්නට මාර්තුමා ේද උන්ගේ පරේෂණුලින් අනවර්ණයක් තිබුණ සයටට අසූ හයක ආරක්ෂාවක් ලැබෙනෝ කියලා එය සයට දහත්තුුණ දක්වා අඩි වෙලා තියෙනවා. එතකොට මෙම පරේෂණ දත්තත් එක්ක මේ අනාවරණය කිරීමත් එක්ක විශේෂෙන්ම යුරෝපීය, අමෙරිකානු සහ උත්තර ආර්ධගෝර්තිලයේ රටවල් යම්ිදිියකට කැීමටලක්වල තින ටහිු ෝක කැබීමට ලක්වලතින මොකද ඔවුන් මේ වෙනකොටත් තනවෙකි පල කරල තියෙනවා. එළමෙන සීත ඉර්තුව දැඩි. අර්බු දෙවෙන්න පුළුවන් උග්‍ර ීත යරතුුවක් වෙන්න පුළුවන් කියෙලා එෙත්තක්කම ගෑස් මිල හලාෑමත් එක්ක ීත ඉර්තුට මිලද මිහුණ දීමේද යම් යම් ප්‍රශ්නවලට ලක්වෙන පුළුවන් කියෙල් එව තත්යක් හමුවේ එන්නත් කරනයෙන් ලැබුණු ආරක්ෂාව අඩුවෙනවා කියන පණුවිඩේ සුබදාහිතත්ත්වයක් නෙමේ එතකොට අප ශ්‍රීලාංකි කියන් හැටියට මේ සම්බන්ධයෙන් අවධානයමු කරන රජවධහනීම සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා විශේෂයම අපත් මේ ඒ සහ මුඩන එන්නත් සහනු ප්‍රමාණයක් අපේ රටේ දුන්න එඒ එක්ක මනිකුත් එන්න තුත් අපි තාම සාර්ථක විදිහයට ලබාදුන්න මේ පරේෂණ දත්ත පිළිබඳ නිරන්තරයෙන් පවධානයෙන් සිටිනවා ඒ ඔවුන් යෝජනා කරනදේ තමයි මේ පරේෂකයන් යෝජනා කරනදේ තමයි භෝෂට එන්න ද තුංගනි මාත්‍රාවක් ලබාදීම සහ මුහුණආවරණ පැළඳීම එකෙ කාාතර පරතරය තියා ගැනීම තමයි මේකට විකල්පය විසඳුම හැටියට ඔවු හඳුනා දෙන්නතකොට අප මේ සම්බන්ධයෙන් යම් විදිහකට අවධහනයෙන් යමු හිටිය නිසා තමයි ශ්‍රීලංකාව තුළ තුන්ගෙන මාත්‍රාව ලබාදීම මේ වනකොට ත අපාආම් කරලා තියෙනො තකොට ඒ පවර අනුගමනය කරලා තියනොය අප සීත යුතුවක් කෙල මේන්නේ ඇති නිසා උතුරවර්ධගොලි රටවලොට වගේ අපට යම් විදිහකට තියනවා යම් සැසිල දායකතත් එක වැත්තකින් බැලොම නිත්ත බැලහෝම අපිතුන්ගනි මතාවව ලබා වෙනකොටත් ආරම්භ කරල තිනවා. ඒගේම තමයි ජනතාවගේ පැත්තේ මම හිතන්නේ ලොකු වගකීමක් තියනවා යතුකමක් තියෙනවා මේ එන්නත් ලබා ගැත්තට පස්සේ දැන් හැම දෙයක්ම හරි කිය පත්තකට වෙලෙන්නේ නැතුව. අනි වාර්ය මාස්ක එකක් පලඳන්න මන ඔබ නිවසින් එලියට යනවන දැඩිලේසාප අවධහරණය කරනවා මාස්කක් මුුණර්රණයක් පැලඳීම අත්‍යවශ්‍යයක් ඒ වගේ එකන එකකාආතර පරතරය තබා ගැනීමත් අත්‍යවශ්‍යයක් මොකදේ. මට පෙරත් මමකිීව වගේ එන්නත ලබා ගැනීම මෝට බයිස් කල නකොට හෙල්මට් එකක් දාගෙන ගියාව වගේ හැයි හෙල්මටක දාගෙන ගයාා කියලලා අපි අදකකා තෑල් මට යිස් කල දින ඉන්නහ. ඒගේ තත්වයක් තමයි එන්නත් ලබා ගත්තා වනත් මේ පරේෂණය ප්‍රතිඵල හැටියට පෙන්නුම් කරන හැටියට ඩිශේෂම ඩිල්ට ප්‍රබේදය. COොVID-19 රෝගය ඇති කරන වරසේ ඩෙල්ට ප්‍රබේදය. ශරය තුළ ගුණනයවීම සහ නිත්තායට රෝගය පැතිරීමේ අවධහනම ඒ විදිහටම තියෙනව කියලා තමයි මේ අලු පර්ේෂ නොලින් පෙන්නල දෙන්නේ ති මේ ගැන හෝදහනිය යොමු කරන්න නඕන මොකද බටහිර ලෝක මේ ගැන තියන කැලබීම උන් යෝජනා කරන්න මෙන්නේදක් මං ුන්ගේ වචන ොලි කියන නොවා. urgent need to read state multiple layers of protection ස skin and physicalstancing even among වated persons. තකොට මේ දියුණුව සම්ම පටිහිර ලෝකයටට වත් මේ වෙලාව කියන්න පුළුවන් මුහුණුවවරණ පලදින්න කියලයි එකින එක අතර පරතරය තියාගන්න කියලා. එතකොට අපට මතකයි මේ ඩෙල්ට ප්‍රබේදෙන් දැඩිම බලපෑම අපිටාව අ ගෝස්තු මාසේ දවසකට දෙසීයක් මියන තත්වයකටාව දවසකට රෝගීන් හයහත් දහක්වාර්තා වන තත්ටාව අපි අද මාස තුනකට පස්සේ ඒ අම් විදිහකට පාලනයකට ලක් කරලාති නො හැයි එල මෙෙන දෙසම්බර් මාසය වෙනකොට ta tagोස්stu ma kuदाkarga nama.